කිරි ප්‍රෝටීන් සංයෝගයේ සහිත ලයිෆ් බොයි ශැම්පු කෙස්කසේ මුලට අවශ්‍ය පෝෂණීය ශක්තිමත් කරයි. රජයේ ඔසුසැල් විවෘතව තිබෙන බවට රජයේ නිවේදනය කළද ඊයේ දිනේ ඔසුසැල් විවෘතව තිබුණේ නැහැ. මේ හේතුවෙන් ඖෂධ ලබා ගැනීම සඳහා පැමිණ සිටි ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත් වුණා. අද දින බිග් ෆෝකස් වැඩසටහනට අද පෙරවරු වේක්වෙමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මේ පිළිබඳව අදහස් පළ කළා. මේ ෆාමසි 800ම විවෘතයි. හැබැයි විවෘතයි කියලා කියන්නේ ඔබට බෙහෙත් වට්ටෝරුවක් අරන් ෆාමසියේ දොර ළඟට ගිහිල්ලා බෙහෙත් ගන්න බෑ. එහෙනම් මේ විවෘත වෙච්ච ෆාමසි ටික හොයාගන්න ක්‍රමය තමයි. එතකොට මේ ෆාමසි 800ේ ලිස්ට් එක හැම පොලිසියකටම දැනුම් දෙනවා. ඔන්න ඊළඟට අපි කියනවා බෙහෙත් ඇනෝම් කරන ක්‍රමය. බොහෝ වෙලාවට කොළඹ හා ආශ්‍රිත බොහෝ අයට මොබයිල් ෆෝන් තියෙනවා. ඔබට නෑ කියන්න බෑ. මේ මොබයිල් ෆෝන් හරහා ඔබට පුළුවන් ෆාමසිවල හැම එකකම WhatsApp, Viber සහ SMS යවන්න පුළුවන් නම්බරයක් ඒ ෆාමසියේ ඉස්සරහින් ෆාමසියේ නම ඉස්සරහින් තියෙනවා. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ පින්තූරයක් ගහලා WhatsApp Viber කරන්න ඕන. ඕඩර් එක දුන්නාම මේ ෆාමසිය ඇතුලේ ක්‍රියාත්මක වෙන ෆාමසිස්ලා මේ බෙහෙත් ටික සකස් කරනවා. බෙදා හැරීමේ ක්‍රමයට ක්‍රම කීපයක් තියෙනවා. උසසල භාවිතා කරන ක්‍රමය තැපැල් දෙපාර්තමේන්තුව හරහා මේ බෙහෙත් ටික ඒ තැපැල් කාර්යාල හරහා ඒ අදාළ ලිපිනයන්ට යවන. පුද්ගලික ෆාමසි ඒ අයගේ තියෙනවා බෙදා හැරීමේ නිලධාරීන්. ඒ අයට මේ වෙනකොටත් එවැනි ක්‍රමයක් තියෙනවා. ඇතැම් ෆාමසි ඒවා ක්‍රියාත්මක කරනවා. නැගිච්ච ප්‍රශ්නයක් තමයි අපිට WhatsApp නැහැ, Viber නැහැ. තාත්තලඟ WhatsApp නැති වුණාට පුතාලඟ WhatsApp තියෙන කට්ටියක් ඉන්නවා. ඒතරේ ඒ කට්ටිය එක පාවිච්චි කරන්නේ. එහෙමත් නැති කියන්නේ ග්‍රාම නිලධාරී ඉන්නවනේ ගමේ කෝල් එකක් දෙන්න. මෙන්න අපිට කරුණා කරලා අපේ බෙහෙත් ගන්න ෆාමසිය කියන්න කියලා. කිව්වට පස්සේ ග්‍රාම නිලධාරී මහත්තයා ළඟ ඒ වෙනකොට මේ ලිස්ට් එක තියෙනවා. ඒතර ග්‍රාම නිලධාරී මහත්තයා කියයි හොඳයි මෙන්න මේ සුමනසිරි ෆාමසිය තමයි වාගේ බෙහෙත් තියෙන්නේ. එතකොට මේ ග්‍රාම නිලධාරී මහත්තයා මේ බෙහෙත් වට්ටෝරුව ලැබෙන්න සලස්සනවා. එතකොට ඒ මහත්තයා ඒ බෙහෙත් වට්ටෝරුව ටික ගත්තට පස්සේ පොලිසියට කතා කරලා හරි ෆාමසියට කතා කරලා හරි කියයි මේ ටෝටිය ගිහලා ෆාමසියට බාර දෙන්න කියලා. අන්න ෆාමසියට බාර දුන්නාන් පස්සේ ඒක ඔසුසල වෙන්න පුළුවන්. පුද්ගලික ෆාමසියක් වෙන්න පුළුවන්. ඒ බාර දුන්නාට පස්සේ ඒගොල්ලෝ බෙහෙත් ටික ලෑස්ති කරාන් පස්සේ ඒක ග්‍රාම නිලධාරි මහත්තයා කියයි ඔන්න අපේ බෙහෙත් ටික ලෑස්ති. ඔයාගේ ගෙවල් දෙක කට්ටිය ඉන්නවා ඒක බෙදලා දෙන්න ක්‍රමයක් ලෑස්ති කරන්න කියලා. ඒතර ගමට ගැළපෙන ක්‍රමයක් ග්‍රාම නිලධාරි මහත්තයාට තෝරගන්න පුළුවන්. ඔබ හිතනවා මේක සතියෙන් ඉවර වෙයි කියලා. එහෙමනම් ඉවර වෙන්නේ නැහැ. මේක අඩුම ගානේ මාස 6ක් කරන්න ලෑස්ති වෙලා ඉන්න. COVID-19 පිළිබඳව ජපානයෙන් හඳුනාගත්ත ඖෂධයක් පිළිබඳව කතාබහක් එනවා. මේ ඖෂධය සහ මේ වෙනකොට මේකට මේ ඇනෝම් ලබා දීලා තියෙනවද? ජනාධිපති ලේකම් කාර්යාලයේ හරහා චීන රජයට ඒ හදන නිෂ්පාදන සමාගමට කතා කරලා ඒ අයගෙන් අපිට ලැබුණා ඇනෝම. ඒ ඇනෝමට අපි අත්සන් තියලා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඒ ඇනෝම ගිය සතියේ ඒගොල්ලන්ට බාර දුන්නා. ඒ අය අපිට දැනුම් දීපු විදිහට නම් තව දවස් දෙකක් ඇතුළත ඒ ඖෂධය ලංකාවට එනවා අවශ්‍ය ප්‍රමාණය. මේ අතර ජනතාව රැස්වීම, රෝග පැතිරීම අවම කිරීමේ සහ කොරෝනා රෝගය පිළිබඳ නිසි දැනුවත් කිරීමේ අරමුණින් ගම්මානවලට ගොස් ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක් බිබිල මූලික රෝහලේ වෛද්‍යවරුන් අද ආරම්භ කර තිබෙනවා. මේ දවස්වල ආර්ථික ප්‍රශ්න තියෙනවා, ඒ වගේම දුෂ්කර ප්‍රදේශවල වාහන පහසුකම් නැහැ. එතකොට අපිට ලොකු පහසුකමක් වෙනවා මේ ප්‍රදේශීන ජනතාවට හොඳ සහනයක් ලබා දෙන්න මේ සේවාව තුළින්. මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන ආර්ථික මධ්‍යස්ථානවල තත්ත්වය විමසීමට අද දිනන පියවර ගත්තා. කොළඹ මැණින් වෙළඳ මධ්‍යස්ථානයේ අද පැවති තත්ත්වයයි මේ. එසේ වෙතත් රජය විසින් නිකුත් කරන ලද බලපත්‍රය ලබාගත් වෙළඳුන් පමණක් අද මැණින් වෙළඳ මධ්‍යස්ථානයේදී සුපුරුදු පරිදි සිය වෙළඳ කටයුතු සිදු කරනු ලැබුවා. ඊයේ දිනේදී එළවලු විශාල වශයෙන් ඉතුරු වීමක් සිදු වුණා. එම නිසා ව්‍යාපාරික මහතුන් අද දිනේදී එළවලු මද වශයෙන් ගෙන්වීමට කටයුතු. නමුත් අද දිනේදී නම් සෑහෙන පාරිභෝගික මහතුන් ප්‍රමාණයක් පැමිණ තිබෙනවා. අද ඒ වුණාට එළවලු ප්‍රමාණය මදි වුණා ඔවුන්ට රැගෙන යාමට. නමුත් අපි හෙට දිනේදී මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කරනවා. මේ අතර ජනතාව අතර ඉල්ලුම් අඩුවීම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ මාළු විල ගණන් අද දින සරකිය යුතු ලෙස පහළ ගොස් තිබුණා. මොනාරි ක්‍රමයක් හදන්න ඕනේ මිනිස්සු එන්න. අපි මාළු මේට ගෙන්වන්න පර්මිට් එක දෙනවා. මිනිසුන් දෙන්න දෙන්න. ඒ මිනිස්සුන් බ්ලොක් කරාම පස්සේ අපිට මාළු විකුණ ගන්න කාර්යයක් නැහැ. රුපියල් 750ට යන මාළු රුපියල් 400ට ගන්න කවුරුත් නෑ අද කඩේ. තොග වෙළෙන්දන් සඳහා විශේෂ අවසර පත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඊයේ දිනේ සිට ආරම්භ කිරීමත් එක්ක අද දවසේදී පෑලියගොඩ පොදු මත්ස්‍ය වෙළඳ පොලේ සාමාන්‍ය පරිදි කටයුතු සිද්ධ වෙන ආකාරය අපිට දකින්න ලැබුණා. ලීවර් ආයුෂ් කරාබු නැටි දන්තාලේපය ශක්තිමත් දත්ති බලකට.